ඔයා සහකරුවෙක් සහකාරියක් සොයනවාද? අපගේ දහස් ගණනින් යෝජනා අතුරින් මිනිත්තු කීපයක් තුල සොයා දෙන්නම්. කුලගෙදර මංගල සේවය. දැන් මේ ප්‍රවෘත්තියක් එනවා මේ බැසිල් රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් තහනම ඉවත් කරනවා කියලා. මේ පවතින වාතාවරණයේ එකිනෙකාගේ ඔක්කොම සුද්ධ කරනවා. ඔක්කොම. ඒකටනේ ආණ්ඩුව ගෙනාවේ. මේ ආණ්ඩුව මරාගෙන මැරීගෙන මේ ආණ්ඩුව ගත්තේ සියලු කුමන්ත්‍රණ කළා අපේ ආණ්ඩුවට විරුද්ධව ගත්තේ ඔන්නෝ වැඩේට. දැන් අද බලන්න මෞර්තිත්වයේ ආනන්ද හාමුදුරුව කියන ඒවා. මේ ආණ්ඩුව බිහි කරපු මහා සංඝරත්නයනේ මේ ආණ්ඩුව බිහි කරේ. එතකොට ඇල්ලේ ගුණවංශ නායක හාමුදුරුව කියන ඒවා. බෙංගමුවේ නාලක නායක හාමුදුරුව කියපු ඒවා. මැඩිල්ලේ පඤ්ඤාලෝක නායක හාමුදුරුව කියපු ඒවා. දැන් මැඩිල්ලේ නායක හාමුදුරුව මොනවා වුණත් මේ ආණ්ඩුව ගේන්න විශාල වැඩ කොටසක් කරා. කරා විතරක් නෙවෙයි මට විරුද්ධව CID ගෙනිච්ච ෆයිල්. ඒත් අපි උන්වහන්සේලාට වෛර කරේ නැහනේ. ඒගොල්ලෝ මහා සංඝරත්නය. එතකොට අද මොකද කරන්නේ? අද මැඩිල්ලේ හාමුදුරුවන්ගේ පන්සලට CID කඩාගෙන පණිනවා. මොකටද? අරක්කු ඩිස්ටිලරි එකක් ඇරීම පිළිබඳව. එතකොට චෝදනාව මොකද්ද? හාමුදුරුවන් අරක්කු ඩිස්ටිලරි එකක් ගැන කතා කිරීමේ චෝදනාවට. ඒකේ අරක්කු වෙනුවෙන් ආණ්ඩුව විහාරස්ථානයක් රේඩ් කරනවා. මෙන්න අද මැඩිල්ලේ හාමුදුරුවෝ කියනවා මම යහපාලන ආණ්ඩුවට මෙච්චර ගැහුවා කිසි දවසක CID එක අපේ පස්සෙන් ආවේ නැහැ. අපේ ආණ්ඩුවක අපි යහපාලන ආණ්ඩුවට කිව්වා භික්ෂු දඩේම කියලා. ඇත්තරම භික්ෂු දඩේම තියෙන දැන් කියලා. ඉතින් මේ තත්වය ඒක තමයි අද තත්වය ඇත්තටම. ඉතින් අද මේ සියලු දේවල් කරගෙන මේ යන්නේ මොකටද? එතකොට සිල් රෙදි කරාට කමක් නැහැ. දැන් ඊට පස්සේ ඕනෙක් කෙනෙකුට ඇමති කෙනෙකුට මිනිස්සුන්ට බෙදනවා නම් තමන්ගේ අමාත්‍යංශවල බඩු බාහිරාදී ඕන තරම් බෙදත හැකි. ඒවා ගැන කවුරුවක් වගේ විභාග කරන්න බෑ. මොකද ඕනම මුදලක් අරගෙන එළියට වියදම් කරත හැකි මිනිස්සුන්ට බෙදනවා නම්. හරිද? එතකොට මේ මිනි මැරුම් නඩුවල තියෙන ඒවා ඒවට තියෙන නඩු නිමිති නැහැ කියලා කියනවා. එතකොට තියෙන මේ නොයෙකුත් අවලංගු කිරීම් වළංගු කරනවා. දැන් බලන්න ඕනේ අපෙත් අපිටත් පිටරට යන්න නවතානම් කළ තියෙන මේ අලුත් නඩුවල ඒවත් අයින් කරනවාද කියලා. දැන් ආණ්ඩුව කියන්නේ විපක්ෂයේ තමා ෆේල්. අපි කොරෝනා වලින් ෆේල් නෑ. මැරෙන සංඛ්‍යාව බැලුවම හරිම සුළු සංඛ්‍යාව මැරෙන්නේ. සනීප වෙලා යන සංඛ්‍යාව වැඩි කියනවා. ඒක පිළිගන්න පෞගිය දවස් දෙකට විතරක් 10 දෙනෙක් මියයි කියලා තියෙනවා. හරිද? ඇත්තරම දවස් ටික 10 දෙනා බැලුවොත් එන්න 10 දෙනාගේ මරණ සංඛ්‍යාව බැලුවොත් එන්න කාලය කෙටි වෙනවා. ඒ කියන්නේ එන්න නරක් වෙනවා මරණ සංඛ්‍යාව. දැන් අද වෙනකොට 91ක් මැරිලා තියෙනවා. මේ දෙවනි රැල්ලට මේ තරම් ප්‍රමාණයක් 70 ගාණක් මිය ගිහිලා මේ 91යි කියන්නේ 80ක් විතර මිය ගිහිලා තියෙනවා. ඉතින් මේක එන්නම වැඩි වෙනවා. එතකොට කොහොමද කොරෝනා මර්ධනය වෙ කියන්නේ? හා එතකොට දැන් දිනපතා දැන් මේ වෙනකොට 20,000ට කිට්ටු කරලා තියෙනවා කොරෝනා රෝගීන්. හරි? එතකොට මෙවැනි ප්‍රමාණයක් ඇවිල්ලා මෙවැනි මරණ සංඛ්‍යාවක් දැන් සමහරු කියන්න පුළුවන් මේක ගාන අඩුයි. ඔව්, ඒ රටවල්වල ජනගහනය හින්දා ඒ රටවල්වල ගාන වැඩි. අපේ රටේ ජනගහනය කීයද? මිලියන 21යිනේ. මිලියන 21කින් තමයි 20,000ක් මේ හැදිලා තියෙන්නේ. ඒකෙන් තමයි 91ක් මේ යන්නේ. එහෙමනේ ගණන් හදන්නේ. අනිත් එක මතක තියාගන්න, අපේ රට තියෙන සමකේ. ඒක එක හේතුවක්. සමකේ තියෙන රටවල්වල කොවිඩ් එක පැතිරීම අඩුයි. දෙක, මේ රටේ තියෙන අර හියුමිඩිටි කියන එක, මේ වාතයේ තිබෙන මේ තෙත ගතිය, තෙතමනය, ඒක වැඩි හින්දා ඒක එකක්. තුන, මේ රටේ තියෙන උෂ්ණත්වය වැඩි නම් ඒකේ කොරෝනා වසංගතය අඩුයි. ඒ ඔක්කොටම වඩා මේ රට පාලනය කරන්න ලේසි. මේ රට දිවයිනක් වටේම වතුර, මිනිසුන්ට එන්න විදියක් නැහැ. එන්න තියෙන එයාපෝර්ට් එක හරියට කළමනාකරණය කරොත් අපිට පුළුවන් නවත්ත ගන්න. මේ සියලුම ධනාත්මක සාධක තියෙන හින්දා තමයි අපේ රට අඩු වෙන්නේ. ඒකින්ද තමයි අපි ඔක්කොම අපේ රටේ තිබුණ වසංගත අපිට පුළුවන් උනේ මර්ධනය කරගන්න. ඒකේ වාසියක් ලංකාවට තියෙනවා. යම් තත්ත්වයක හොඳ හින්දා නේද අද පාසල් ආරම්භ කළේ? නෑ, ඉතින් පාසල් ආරම්භ කරේ තත්ත්වය හොඳ හින්දා නෙවෙයි. ඒගොල්ලෝ රජයේ තීන්දුවක් ගත්තා මේ විදියට රට කොච්චර කල් කියලා යන්නද? කර්මාන්තශාලා වහගෙන, පාසල් වහගෙන, කාර්යාල වහගෙන යන්න විදියක් නැහැ. එතකොට අර ඇමරිකාවේ වගේ තීන්දුවක් ගත්තේ මේක කොරෝනා එක පැත්තකින් අපි ඒකට මූණ දෙනවා, අනිත් පැත්තෙන් සාමාන්‍ය ජන ජීවිතය සාමාන්‍ය කරනවා. එතකොට ඒකෙන් සමහර වෙලාවට මේ වෙයින්
තත්ත්වය නරක් වෙන්න පුළුවන්. හැබැයි අපිට දිගටම මේව වහගෙන ඉන්නත් බෑ ආර්ථිකය මත. ඒක අපි පිළිගන්නවා. ඒතොර ආර්ථික විනාශයක් ඇති වෙනවා. මොකද ඔක්කොම රට වහන්න බෑ. අන්න ඒ අනුව කරගන්න දෙයක් නැතුව ගත්ත තීන්දුවක් තමයි ඒක. ඒක හොඳ තීරණයක් හැටියට සලකන්න බෑද? හොඳ තීන්දුවක්. හොඳ තීන්දුවක් කියන්නේ මෙතන හොඳ නරක තීන්දුව නැහැ. ඒ තීන්දුවේ ඵල විපාක බලන්න පුළුවන් ඉස්සරහට. නමුත් රටකට දරා ගන්නට පුළුවන් ප්‍රමාණයක් තිබෙනවා. මේවැයිදී මේ වගේ ඇති වෙන ආර්ථික දරිද්‍රතාවය එතෙන්දි ගන්න සමහර